පින්බර දුරතු පුර පසලොස්සක පොහෝද අද ආගමික වැඩසටන් විසිරුව හරින්නේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිටයි. දැන් අපි ධර්මානුශාසනාවට සම්බන්ධ සූදානම්. එහි සිටින අප සංවිධායක තෙන්නකෝන් නිහලගම භද්‍රජිත් සෞම කුමාර ඔබට දැන් මයික්‍රොෆෝනය. සාදු සාදු සාදු. සුධර්මා කුලතුංග සුදේශී සේවී සම්බන්තා මැදිරියේ සිට අපට ඇරුම් කරන මේ මොහොතේදී ඓතිහාසික අතිපූජනීය කැලණිය රාජමහා විහාරස්ථානයේ උදෑසන සිට පෙහෙවස් සමාදන් වුණු උපාසක උපාසිකාවන් සේම මේ මොහොතේදීත් අද වර්ෂයේ පළමු පුරපසළොස්වක පොහෝ දවසේ මහත් වූ පින් සිතින් යුතුව කැලණිය රාජමහා විහාරස්ථාන උතුම් පුදබිම වැඳ පුදා ගැනීමට අතිවිශාල ජනතාවක් පැමිණ සිටින ආකාරය අපට දක්නට ලැබෙන්නේ. හිමිදිරි පටන්ම මේ මොහොත දක්වාම මේ සිල් සුවඳ දම් සුවඳ මුසූණු අතිපූජනීය අති ඓතිහාසික පිම්බිමේ සිට අප පෝදා සදහම් වන්දනාව පූජා සදහම් වන්දනාව ඔබ වෙත ගෙනෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500ක් තරම් වූ දීර්ඝ ඈත ඉතිහාසයකට උරුමකම් කියන මේ පුණ්‍ය භූමිය මැදේ සිට දසත විසිරී පැතිරී තිබෙන ශ්‍රී සම්බුද්ධාලෝක ආලෝක තරංගයන් ශ්‍රී ලංකා ද්වීපයේ යහ පැවැත්ම සහ ජීවනයේ උදෙසා සිදු කරන මෙහෙවර පිළිබඳව මහත් වූ භක්තියෙන් යුතුව මේ මොහොතේදී අප සිහිපත් කරනවා. අති ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය කොළුපිටියේ මහින්ද සංඝරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජා සදහම් වන්දනාව සංවිධානය වී තිබෙන්නේ. මේ මොහොතේදී අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දම් සභා මණ්ඩපයේ වැඩ සිටින මහා යතිවරයාණන් වහන්සේ ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතිපූජනීය දෙනියායේ පඤ්ඤා ලෝක බුද්ධ රක්කිත ස්වාමීන්ද්‍රණන් වහන්සේ අපි සාදුකාරයක් පවත්වන් පාදාභිවන්දනයෙන් යුතුව උන්වහන්සේව පිළිගනිමු. අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දුරුදුපුර පසළොස්වක පොහෝ දවසේ අන්ධකාරයේ නිමග්නව සිටි ජාතියකට ආලෝකය ලබා දෙනු පිණිස ජාතිය ශිෂ්ටත්වයට පත් කරවනු පිණිස වැඩම කරන්ට යෙදුණු ශාන්ති නායකයන් වහන්සේගේ උදාරතර ඓතිහාසික ප්‍රථම ලංකා ගමන සිහිපත් කෙරෙන මේ දුරුදුපුර පසළොස්වක පොහෝ දවසේ උන්වහන්සේ දෙසූ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණයට අප තැන්පත් වෙමු. ජාතික ගුවන්විදුලි ස්වදේශීය සේවය, වෙළඳ සේවය සහ ඒ වගේම www.slbc.lk අන්තර්ජාලයෙන් ලෝකෙ කොහේ සිටියත් ඔබත් මේ ඓතිහාසික කැලණිය පුදබිමේ සිට ධර්ම ශ්‍රවණයට තැම්පත්වන ලෙස, ගුවනින් තැම්පත්වන ලෙස අප පින් සිතින් සිහිපත් කරනවා. පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර අටසිල් සමාදන් වුණු පින්වතුන් හැර අනිකුත් පින්වතුන් පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්ියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි තත්ියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්ියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්ියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාත්තා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති
පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සිය පින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු වන්දිම් මුනියුතුමං තිලෝ ගුරු. සාදු සාදු සාදු. චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කත මේ චත් තාරෝ උත්තාන පලූප ජීවි කම්ම පලූප ජීවි න උත්තාන පලූප ජීවි කම්ම පලූප ජීවි න කම්ම පලූප ජීවි උත්තාන පලූප ජීවි නේව උත්තාන පලූප ජීවි නච කම්ම පලූප ජීවි තී. සාදු සාදු සාදු. ලෝතරා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් වූ 500ක් මහරහතන් වහන්සේලාගේ වැඩමවීමෙන් වැඩහිඳීමෙන් අතිපාරිශුද්ධත්වයට පත් වූ උතුම් වූ විභීෂණ දෙවියන් වැඩවෙසෙන උතුම් වූ මණියක්කක දේවනාග රාජෝත්තමයන් වහන්සේ වැඩවෙසෙන ඓතිහාසික මහානුභාව සම්පන්න
ශ්‍රී කල්යාණී රාජමහා විහාරද්වයාධිපති අතිගෞරවාර්හ අපගේ ගුරු දේවෝත්තම කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි අතිගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිතා බිදාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද උතුම් දුරුතු පුර පසළොස්වක් පෝ දින සවස් භාගයේහි මේ ඓතිහාසික ධර්මශාලා මන්දිරයේ පැවැත්වෙන සද්ධර්ම දේශනාවේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා විවිධ ස්ථානවල විවිධ පුණ්‍ය භූමිවල සිට මෙම ධර්ම දේශනාවට ඇහුම්කම් දෙන වාසනාවන්ත සද්ධර්ම ශ්‍රවණාභිලාෂී පින්නතුනි අද දවසේ වසරක යෙදෙන පරපසලස්සක පෝය අතරින් අභිනවයෙන් උදා වූ වසර තුළ පළමු වන පරපසලස්සක් පෝ දිනය දුරුතු පරපසලස්සක් පෝ දින මේ මහානුභාව සම්පන්න පුණ්‍ය භූමියේදී ඊතාමත් උතුම් පින්කම් රාශියක කුසල ශක්තියින් උපදින සත්ක්‍රියාවන් රාශියක ආධ්‍යාත්මික ගුණ ආධ්‍යාත්මික බල ආධ්‍යාත්මික ශක්තියින් තමන් තුළ දියුණුවන උතුම් පිරිසිදු කාර්ය කර්තව්‍යයන් යෙදෙමින් අද දවස ගත කරන ඔබ මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ තථාගත අමාමේනී බුදුරජාණන් වහන්සේ විසින් අපට අපගේ ජීවිතය පිළිබඳ නිවැරදිහා ගැඹුරු අවබෝධය පිණිස දේශනා කොට වදාළ උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට අපි කවුරුත් බුද්ධ ශ්‍රාවකයන් විදියට දන්න ඉතාම පැහැදිලි කාරණයක් ධර්මයේ සම්බන්ධයෙන් අපි පැවතිය යුතු කටයුතු කළ යුතු ක්‍රම තුනක් තිබෙනවා. පළමුවෙන් තමයි උතුම් තථාගත සද්ධර්මය මනවින් හැදෑරීම. ඒ සඳහා තිබෙන එක ක්‍රමයක් මනවින් බණ ඇසීම. මනවින් බණ පොත් කියවීම හොඳ අවබෝධයෙන් හොඳ බුද්ධියෙන් කල්පනා ශක්තියෙන් යුක්තව ධර්ම ග්‍රන්ථ කියවීමෙන් අපට පුළුවන් ධර්මඥානෙ දියුණු කරගන්නට. ඒ අතරත අපිට තිබෙන සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල ක්‍රමය තමයි මේ විදියට ධර්ම ශ්‍රවණය කිරීම. එනිසා මේ ජීවිත කාලය තුළ තථාගතයන් වහන්සේගේ පැවිදි හෝ ගිහි ශ්‍රාවකෙක් විදියට තමන්ට කරන්න පුළුවන් ඉහළම යහපත් කටයුත්ත මේ මනුස්ස ජීවිතයෙන් ලබාගත හැකි ඉහළම උසස් ආධ්‍යාත්මික ප්‍රතිඵලය පුණ්‍යඵල නෙලා ගැනීමට තථාගත ධර්මයේ පිළිබඳව හැකිතරම් නිවැරදි හැකිතරම් පුළුල් හැකිතරම් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උත්සාහවන්ත වීම ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම ශ්‍රද්ධා ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කිරීම අපට කළ හැකි ඉතාමත් උතුම් කාර්යයක්. ඒ කාර්ය වෙනුවෙනුයි අපි පුරපසළොස්වක් පෝ දිනවල මෙලෙස කාලය වඩාත් යහපත් ලෙස වාසනාවන්ත ලෙස ප්‍රතිඵලදායක ලෙස ගත කරන්න කල්පනා කරන්නේ. දෙවෙනි වැදගත් උතුම් කාරණය ක්‍රියාව පැවැත්ම ධර්මයේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්නා
අසන ධර්මය මැනවින් නිවැරදිව පිළිවෙලින් නිසි ලෙසට මතක තබා ගැනීම. ඒ ධර්මය මතක තබා ගැනීමෙන් ගැටලුවක් වුණු අවස්ථාවක, ප්‍රශ්නයකට මූණ දීපු වෙලාවක, අර්බුදයක් ඉපදිච්ච වෙලාවක, තථාගත ධර්මයේ අනන්ත ආනුභවයෙන් අපට අපේ හිත නිවැරදිව පෙළගස්වාගෙන, නිවැරදිව හැඩගස්වාගෙන, නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් විසඳුම් හොයාගන්නටත්, අපේ හිත තුළ පාරිශුද්ධ ධර්ම ගෞරවය පවත්වා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, උතුම් වූ සද්ධර්මය පිළිබඳව, ආර්ය සම්මුති සම්බුද්ධ ශ්‍රාවකයන් පිළිබඳව කෙනෙකුගේ හිත තුළ නොසැලෙන ගෞරවයක්, අචල ශ්‍රද්ධාවක්, වෙනස් නොවන පැහැදීමක් ඇති වෙනව නම් විසුද්ධි මග්ගය කියන බණ පොතේ සඳහන් වෙනවා, ඒ පුද්ගලයාගේ ශරීරය චෛත්‍යයක් වගේ පූජනීය වෙනවා කියලා. චෛත්‍ය රාජයන් වහන්සේ නමක් සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පූජනීය තත්වයට පත්වන්නාසේ නිරන්තරයෙන් බලවත් ශ්‍රද්ධාවකින් යුක්තව තුනුරුවන් ගුණ දරා, තුනුරුවන් ගුණ මෙනෙහි කරමින්, තුනුරුවන්ගේ ගුණ අවබෝධ කරගත් සිතින් යුක්තව ජීවත් වෙන කෙනෙකුගේ ශරීරය පූජනීයත්වයට පත්වෙන බව මේ මහාර්ග ධර්ම ග්‍රන්ථය අපට පැහැදිලි කරනවා. ඒ නිසා ධර්මය මතක තබා ගැනීම, ධර්මය හිතින් දරා ගැනීම, ධර්මය නිවැරදිව තමන්ගේ හිත තුළ සනිටුහන් කරගෙන සිත හැඩගස්වා ගැනීමට කටයුතු කිරීම, ජීවිතය නිවැරදි කර ගැනීමට කටයුතු කිරීම ධර්මයේ සම්බන්ධයෙන් අපට පිළිපැදිය හැකි දෙවෙනි යහපත් පිළිවෙත බවට පත්වෙනවා. පළමු වෙන්න මැනවින් ශ්‍රවණය කිරීම, ඉගෙනීම. දෙවෙන්න ශ්‍රවණය කළ උගද්දී මැනවින් මතක තබා ගැනීම. තුන්වෙනි කාරණය තමයි මේ ජීවිතය තුළ ධර්මය පිළිපැදීමෙන් ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගැනීමට උත්සාහ කිරීම. ධර්මානුකූල ජීවිතයක් හැඩගස්වා ගැනීමෙන් තමන් ලබපු සාමාන්‍ය ජීවිතය උත්තම ජීවිතයක්, උතුම් ජීවිතයක්, පූජනීය ජීවිතයක්, ආර්ය ජීවිතයක් බවට පත්කර ගැනීමට උත්සාහවන්ත වීම. ඒ කාරණා තුන සුනාථ, ධාරේත, චරාත කියන ධර්ම පාඨයන්ගෙන් සඳහන් වෙනවා. ධර්මය මැනවින් ඇසීමත් හැදෑරීමත්, ඒ ධර්මය මැනවින් මතක තබා ගැනීමත්, ඒ ධර්මය අනුගමනය කරමින් ජීවිත හැඩගස්වා ගැනීමෙන් අපිට අපේ ජීවිත වඩාත් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පොහොසත් වාසනාවන්ත ජීවිත ලෙස සසරෙහි ගමන් කිරීමටත්, සසර ඉක්මවා යෑමටත් අවශ්‍ය ශක්තිය තමන් තුළ උපදවා ගැනීමට අපට මඟ පෙන්විය හැක්කේ මේ උතුම් සද්ධර්මයට නිසා බැවිනුයි. ඒ පියවර තුනෙන් ධර්මයට ගරු කරන ලෙස, ධර්ම පූජා පවත්වන ලෙස, ධර්මයට සම්මාන පවත්වන ලෙස අපිට අපේ සාම්ප්‍රදායික බෞද්ධ ජීවිතයේදී උපදෙස් ලැබෙන්නේ. පින්නතුනි, මේ කාරණාව මතක තබාගෙන අද අපි ධර්ම දේශනාවේ මාතෘකාව දෙස අවධානය යොමු කළොත්, අංගුත්තර නිකාය කියන ධර්ම සංග්‍රහයේ චතුක්ක නිපාතය කියන කොටසේ ඉතාමත් ලස්සන ධර්ම කාරණයක් පැහැදිලි කරනවා. ඒ ධර්ම කාරණේ තමයි අද මම මාතෘකාව විදියට ඉදිරිපත් කළේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි අතර, අපි ඇතුළත්ව, අපිත් සමග මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්නට ලැබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල කියන වචනය පාවිච්චි කරන්නේ මනුෂ්‍යයන් සඳහාමයි.
මනුෂ්‍යයන් නොවන ජීවින් ඇතුළත් වන කාරණාවකදී බුදුරජාණන් වහන්සේ සත්ත්ව සත්ව කියන වචනේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියපු තැන වගේ සත්ව කියන වචනය. එහෙම නැත්නම් පාණාතිපාතා කියපු තැන ප්‍රාණ ප්‍රාණීන් කියන වචනය. එහෙම නැත්නම් භූත ආදී පද වලින් පැහැදිලි කරන්නේ. පුද්ගල කියන පදය, පුද්ගල කියන ව්‍යවහාරය, පුද්ගල කියන යෙදුම බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දේශනාවන් වලදී භාවිත කොට තිබෙන්නේම මනුෂ්‍යයන් පිළිබඳ විස්තර කිරීමට, මනුෂ්‍යයන්ව දැක්වීමට, මනුස්ස ජීවිතේ යථා ස්වභාවය පැහැදිලි කිරීමට. ඒ අනුව මේ ධර්මකාරණයේ තුල සඳහන් වෙනවා පින්නතුනි, පුද්ගලයන් හතර දෙනෙක් දකින්නට ලැබෙනවා මේ ලෝකයේ තුල. මේ සමාජය තුල පුද්ගලයන් හතර දෙනෙක් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අපි ඇතුළුව. කවුද මේ පුද්ගලයන් හතර දෙනා? ඵල උපජීවී කියලා තමයි මේ බණපදේ සඳහන් වෙන්නේ. යම් කිසි ශක්තියක ප්‍රතිඵලයක් විදියට ජීවත් වෙන. අපි හැම කෙනාම යම් කිසි ශක්තියක ප්‍රතිඵලයක් විදියට ජීවත් වෙන්නේ. අපි දන්නවා අපේ ඇඟේ තියෙනවා ජීව ශක්තිය. ජීව ශක්තියේ ප්‍රතිඵලයක් විදියට තමයි අපි පණ ඇති අය මේ ප්‍රාණය දරාගෙන ජීවත් වෙන්නේ. ජීව ශක්තිය අප තුළ තිබෙන නිසා මේ තියෙන තුරුලතාවන් වල මේ ජීව ශක්තිය තිබෙනවා. ජීව ශක්තිය තියෙන තාක්කල් ඒවා පණ ඇති ජීවත්වන කොට්ටාස බවට පත් වෙනවා. ඒ ජීව ශක්තිය නැති වුණු දවසට ජීවිත කාලය අවසන් වීම සිද්ධ වෙනවා. මේ ධර්ම කාරණාවේ කියන්නේ වෙනත් ශක්තියින් දෙකක්. මේ ලෝකයේ තුල මෙන්න මේ කියන ශක්තියින් දෙක සමහර වෙලාවට මේ ශක්ති දෙකම පදනම් කරගෙන මේ ශක්ති දෙකම නිසා ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. තව සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ශක්තියින් දෙකෙන් එක ශක්තියයි තියෙන්නේ. කොයි පැත්ත හෝ එක පැත්තයි. තවත් පුද්ගලයෝ ඉන්නවා මේ ශක්තියින් දෙකම නැති. මේ ධම්පදය විවරණය කරලා ලිහලා ඇතුළ විවෘත කළ බැලුවහම පේනවා පළවෙනි පුද්ගල වර්ගයේ තමයි, පළවෙනි මනුෂ්‍ය වර්ගයේ තමයි මනුස්ස ලෝකේ ජීවත්වන උත්තාන ඵලූප ජීවී, කම්ම ඵලූප ජීවී. උත්තාන ඵල උපජීවී, ඒ කියන්නේ තමන්ගේ උත්සාහයේ ධෛර්යයේ වෙහෙස මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියට සතුටින් දියුණු වෙලා වාසනාවන්තව ජීවත් වෙන මිනිස්සු අපි අතර දකින්න ලැබෙනවා. ඒ එක්කම ඒ අයගේ සතුට, දියුණුව, වාසනාවට පෙර කරන ලද යහපත් කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය බලපාපු බව දකින්න තිබෙනවා. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ගේ දියුණුව, සතුට, અભිවෘද්ධිය, නුවණ, හැකියා, දක්ෂතා මේ කියන ශක්තියින් පෙර කරන ලද කර්ම ශක්තියත් උත්සාහ සම්පත්තිය, ධෛර්ය සම්පන්නව වැඩ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට ජීවිතයට යහපත උදා කරගත්ත පුද්ගලයෝ අපි අතර දකින්න ඉන්නවා. දෙවෙනි පුද්ගල වර්ගයේ තමයි උත්තාන ඵලූප ජීවී, න කම්ම ඵලූප ජීවී. තනක කම්ම කියලා කියන්නේ කෙනෙකුට හොඳ කෙනෙකුගේ උපතට බලපාන කර්මය. හොඳ කර්ම ශක්තියක් තිබුණොත් ජනක කර්මය, හොඳ කර්ම ශක්තියක් නම් හොඳ යහපත් වාසනාවන්ත බලවත් ශක්තියක් සහිතව උපත ලබනවා. දුර්වල වුණොත් ඒ උපත ප්‍රතිවිරුද්ධ විදියටයි සිද්ධ වෙන්නේ. ජනක කර්මය උපතට බලපාන කර්ම ශක්තිය හොඳ වුණත් එතනින් එහාට උපත් සම්බක කර්ම කියලා කියන්නේ
මනුස්සයෙක් විදියට මේ මහපොළව මත පයගහලා පූර්ණ ජීවිත කාලයේ ජීවත් වෙන්න බලපාන කර්ම ශක්තිය උපත්තම්බක කර්මය. උත්තාන ඵල උපජීවි, ඒ කියන්නේ තමන්ගේ උත්සාහයේ ධෛර්යයේ වෙහෙස මහන්සි වීමේ ප්‍රතිඵලයක් විදියට සතුටින් දියුණු වෙලා වාසනාවන්තව ජීවත් වෙන මිනිස්සු අපි අතර දකින්න ලැබෙනවා. ඒ එක්කම ඒ අයගේ සතුට දියුණුව වාසනාවට පෙර කරන ලද යහපත් කර්ම ශක්තිය පුණ්‍ය ශක්තිය බලපාපු බව දකින්න තිබෙනවා. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ගේ දියුණුව සතුට અભිවෘද්ධිය නුවණ හැකියා දක්ෂතා මේ කියන ශක්තියින් පෙර කරන ලද කර්ම ශක්තියත් උත්සාහ සම්පත්තිය ධෛර්ය සම්පන්නව වැඩ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට ජීවිතයට යහපතව උදා කරගත්ත පුද්ගලයෝ අපි අතර දකින්න ඉන්නවා. කර්මය තුන්වෙනි උපපීලක කර්ම කියලා කියන්නේ ජීවිතය තුළ විඳින දුක හා සැපට බලපාන කර්ම ශක්තිය. හතරවෙනි උපඝාතක කර්ම කියලා කියන්නේ ජීවිතාවසානය සිද්ධ වීමට බලපාන කර්ම ශක්තිය. අපි දන්නවා හුඟක් වාසනාවන්ත විදියට උපදින අය වාසනාවන්ත විදියටම ජීවත් වෙන්නේ නැහැ. වාසනාවන්ත විදියටම ජීවිතේ දුක සැපට මුහුණ දෙන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිත අවසානය සිද්ධ වෙන්නේ අවාසනාවන්ත විදියට. ඒ නිසා ජනක කර්මය ශක්තිමත් වුණත් උපත්තම්බක කියන්නේ ජීවිතේ පැවැත්ම සඳහා බලපාන කර්මය, උපපීලක ජීවිතේ දුක සැප සඳහා බලපාන කර්මයේ ජවය ශක්තිය, ඒ වගේම ජීවිතාවසානයට බලපාන කර්ම ශක්තිය කියන මේ විදිහේ කර්ම ශක්තියන් හතරක් අපේ ජීවිතයට බලපාන බව කර්මයේ පිළිබඳ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය අපට පැහැදිලි කරනවා. ඒ අනුව අපේ ජීවිතයට බලපාන ශක්තියන් අතර අපේ ජීවිතයේ යහපතට, දියුණුවට, පිරිසිදු සතුටට, અભිවෘද්ධියට බලපාන කරුණු අතරත අපි කරන යහපත් ක්‍රියාවල යහපත් ජවය, ඒ යහපත් ක්‍රියාවලින් උපදින පිරිසිදු ශක්තිය, පුණ්‍ය ශක්තිය විදියට, කුසල ශක්තිය විදියට හේතු වෙන බව, කාරක වන බව අපි ඉතාමත් හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. මේ කාරණය තේරුම් ගන්නකොට එක තැනක් තියෙනවා ඉතාම සියුම්, අපි වරදවා තේරුම් නොගත යුතු. ඒ තමයි කර්මය පමණක් නෙවෙයි අපේ ජීවිතයට බලපාන හේතු සාධක අතර තියෙන. ජීවිතේ යහපත උදා කරන්න පුළුවන්, දියුණුව උදා වෙන්න පුළුවන්, અભිවෘද්ධිය උදා කරන්න පුළුවන්, ජීවිතය තුළ පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්, උපන්නට වඩා යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන්, කෙනෙකු බවට පත්වීම සඳහා බලපාන්නේ කර්මය පමණක් නෙමෙයි. දෙවෙනි බලවත් වැදගත් කාරණේ තමයි උත්සාහය, උත්සාහවන්තව කටයුතු කිරීම. කොතරම් හොඳ කර්ම ශක්තියක් සහිතව ඉපදිලා තිබුණත් ඒ කර්ම ශක්තිය මනවින් ආරක්ෂා කරගෙන, කලමනාකරණය කරගෙන පවත්වාගෙන යන්නට කෙනෙක් අදක්ෂ වෙනවා නම් අර හොඳ කර්ම ශක්තියෙන් ලැබපු වාසනාව උත්සාහය නැති නිසා අවාසනාවන්ත වෙන්න පුළුවන්. අපි දන්නවා හොඳට ඉගෙන ගන්න පුළුවන්, හොඳට සියලු පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන්න පුළුවන් පසුබිමක ඉන්න කෙනෙක් උත්සාහය නැති වුණොත් ඒ වාසනාව Tamanට අහිමි කරගන්න පුළුවන්. විශේෂයෙන් අද අපේ රටේ අරගෙන බැලුවහම අපි හැම කෙනෙක්ම මිනිස්යෝ විදියට අවුරුදු 100ක් ජීවත් වීමේ වාසනාව ලබාගෙන තමයි මේ ශරීරය දරාගෙන උපදින්නේ. අපි දන්නවා අපිට කලින් පරම්පරාවල අපේ ආච්චිලගේ සීයලගේ පරම්පරාවල හැම කෙනෙක්ම අවුරුදු 100කට ආසන්නව ජීවත් වුණා. හැබැයි අද
විවිධ හේතු අතරත තමන්ගේ නිරෝගී බව ආරක්ෂා කරගන්න, ජීවිතේ සමබර බව ආරක්ෂා කරගන්න, ජීවිතේ සමතුලිත බව ආරක්ෂා කරගන්න තියෙන නොහැකියාව සහ ඒ පිළිබඳව උත්සාහ නොකිරීමේ හේතුව නිසා හුඟ දෙනෙක් අල්පායුෂවලින් තමන්ගේ ජීවිත අවසන් කිරීම සිද්ධ වෙනවා. හැමදාම හවස පවත්වන වෛද්‍ය දේශනේදී මේ කාරණාව තමයි මේ ධර්මශාලාවේදී පැහැදිලි කරන්නේ. අපි මනුස්ස ජීවිතයක් ලබන්න, මනුස්ස ජීවිතයක සතුට විඳින්න, මනුස්ස ජීවිතයක වාසනාව ලබාගෙන උපත ලැබුවත් උත්සාහය නැති නිසා, කැපවීම නැති නිසා, කළමනාකරණය දුර්වල නිසා, පුද්ගල බද්ධ දුර්වලතා නිසා අර මනුස්ස ජීවිතයක වාසනාව මනුස්සයන් විසින් නැති කරගන්නවා. ඒ නිසා කර්මය නිසා, කර්මය හේතුවෙන් පෙරකරන ලද දේවල් වල ප්‍රතිඵලය හේතුවෙන් පමණක්ම සියල්ල සිද්ධ වෙනවා කියලා යම් කිසි කෙනෙක් තීරණය කරනව නම්, තේරුම් ගන්නව නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මේ වගේ අදහස් දරපු පිරිස් හිටියා. ඒ කියන්නේ අපේ ජීවිතේ හැම එකක්ම සිද්ධ වෙන්නේ පෙරකරන ලද කර්ම ශක්තියෙන් පමණයි. අපි උත්සාහ කළාට, ධෛර්යවන්ත වුණාට, සැලසුම් සහිතව වැඩ කටයුතු කළාට ඒවෙන් ප්‍රතිඵල උපදින්නේ නැහැ. අපේ ජීවිතයට බලපාන සියල්ලම පෙරකරන ලද කර්මය පමණයි කියලා බුදුරජාණන් වහන්සේ පුබ්බේ මේක පෙරකරන ලද කර්මයට සියල්ල බාර දීමේ වැරදි මතය ලෙස, එහෙම නැත්නම් පෙරකරන ලද කර්මයෙන් සියල්ල සිදුවේයයි කියන මිත්‍යා දෘෂ්ටිය ලෙසයි බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කළේ. අපිට අපේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීවිතයට බලපාන ඉතාම වැදගත් කාරණයක්, තමන්ගේ තමන් තුළ කර්ම ශක්තිය වශයෙන් තමන් උපදවා ගන්නා පිරිසිදු ශක්තිය, පිරිසිදු ජවය, පිරිසිදු යම්කිසි කුසල ශක්තියින්. ඒ වගේමයි කෙනෙකුගේ ජීවිතේ පුංචි දරුවෙකුට ඒ දරුවන්ගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා, වැඩිහිටියෙකුට තමන්ගේ ජීවිතේ දෛනික වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා, ඒ වගේම විශේෂයෙන් නිරෝගී බව දීර්ඝායුෂ ආරක්ෂා කරගෙන පවත්වා ගැනීම සඳහා, මේ කියන හැම කාරණාවකදීම කර්ම ශක්තිය වගේම උත්සාහය, ධෛර්යවන්ත වීම, කැපවීමෙන් කටයුතු කිරීම, කළමනාකරණයෙන් යුක්තව කටයුතු කිරීම ඉතාම වැදගත් කාරණයක් බව අපි අවබෝධ කරගත යුතුයි, මතක තබා ගත යුතුයි. ඒ වගේමයි අපි තවත් අද දවසට සමීප විදියට මේ කාරණය කල්පනා කරලා බැලුවොත්, අපි සිල් සමාදන් වුණාම අපි දන්නව ලංකාව පුරා දහස් ගාණක් අද වගේ දවසක උතුම් අෂ්ටාංග සීලේ සමාදන් වීමෙන්, උතුම් වූ දස සීලේ සමාදන් වීමෙන් අද දවස පාරිශුද්ධ දවසක් විදියට, උතුම් දවසක් විදියට, පුණ්‍යවන්ත දවසක් විදියට කටයුතු කරන්නට උත්සාහවන්ත වෙනවා. අටසිල් සමාදන් නොවන පින්නතුන් බොහෝ දෙනෙක් උතුම් වූ පංචශීලයේ සමාදන් වීමෙන් අද දවසේ තමන්ගෙන් තමන්ට හානියක් නොවන, තමන්ගෙන් ලෝකයට, සමාජයට, පරිසරයට, අන් අයට හානියක් නොවන පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා. මේ උත්සාහය ප්‍රතිඵලදායක වෙන්නේ, මේ උත්සාහය සඳහා තමන් අවංකවම කැපකිරීමක් කිරීමෙන් පමණයි. අවුරුදු 50ක් එක දිගට, අවුරුදු 60ක් එක දිගට පොරපසළොස්වක් පෝ දින පෙහෙවස් සමාදන් වීම, විහාරස්ථානවලට පැමිණීම සිද්ධ කළත් ඒ ලක්ෂණ තමන්ගේ හිත තුළ ಗುಣ විදියට දියුණු වෙන්නේ නැත්තම්, ಗುಣ විදියට වර්ධනය වීම සිද්ධ වෙන්නේ නැත්තම් අර අවුරුදු 50-60 පුරාම කරලා තියෙන්නේ අනිත්‍යව අනුගමනය කිරීමක් විතරයි. ඒ නිසා
කාලාන්තරයක් සිල් සමාදන් වෙන හැම කෙනෙකුගේම හිතක. කාලාන්තරයක් මේ වගේ උතුම් දවසක් ගත කරන්න උත්සාහවන්ත වෙන හැම කෙනෙකුගේම ජීවිතාවසානය වෙනකොට උපදින එකතු වන ඵලයක් තිබිය යුතුයි. ඒ උපදින එකතු වන ඵලය අවම වශයෙන් තුනුරුවන් පිළිබඳ අපමණ ශ්‍රද්ධාවක්, නොසැලෙන ශ්‍රද්ධාවක්, අචල ශ්‍රද්ධාවක් ඉපදී තිබීම කියන එකවත් තිය යුතුයි. කෙනෙකුගේ හිත් තුළ සිහි කල්පනාව බුද්ධිය තියෙන මිනිස්සෙකුගේ හිත තුළ උපදින්න පුළුවන් ශ්‍රද්ධා වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි පසාද සද්ධා, ප්‍රසාදය නිසා ඇතිවෙන සද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන, උතුම් වූ ධර්ම රත්නය පිළිබඳව, ආර්ය සම්මුති ශ්‍රාවකයන් පිළිබඳ ඇහුවහම ඒ මොහොතේ ප්‍රසාදය නිසා ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. මේ ප්‍රසාදය නිසා ඇතිවන පැහැදීම තවත් අය කෙරෙහි තවත් විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රසාද සද්ධාව කියන එක පවතින්නේ ඉතාම කෙටි කාලයයි. ඊට වඩා ප්‍රබල හේතුවක් මතුවෙච්ච ඕන වෙලාවක ප්‍රසාද සද්ධාව වෙනස් වෙන්න පුළුවන්, චංචල ස්වභාවයට පසුත් වෙන්න පුළුවන්, වෙනත් අතකට හැරෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් විදියට දිගටම සිල් සමාදන් වෙනවනම්, දිගටම පුණ්‍ය කටයුතු ලේදෙනවනම්, දිගටම කුසල් කටයුතු ලේදෙනවනම්, අඩුම තරමින් අපේ හදවත් තුළ මේ මනුස්ස ජීවිතේ අචල ශ්‍රද්ධාව කියන ගුණය දියුණුව විය යුතුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නයේ පිළිබඳව, උතුම් තුනුරුවන් පිළිබඳව මොන හේතුවක් නිසාවත්, මොන කාරණයක් නිසාවත්, කුමන විදියට පරිසරය වෙනස් වුණත් වෙනස් නොවන ශ්‍රද්ධාවක් තමන්ගේ හිත තුළ ක්‍රමානුකූලව දියුණු කරගන්න පුළුවන් නම් අන්න අපි මෙබඳු ජීවිතයක් ගත කිරීමේ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලබනවා. ඒ වගේම මිනිස්සෙකුට තමන්ගේ හිත දියුණු කරගන්න ඉතාම ගැඹුරු අධ්‍යයනයන්ට නොයා අපි දන්නවා බුදු සමය පැහැදිලි කරනවා හිත දියුණු කරාම පත්වෙන්න පුළුවන් තත්වයන් තමයි ධානලාභී වීම. මේ භවය තුළ ධානලාභී බවට පත්වෙන්න පුළුවන් නම් සෝවන් සක්‍රදාගාමි අනාගාමි අරහත් ආදී උතුම් මාර්ග ඵලයන්ට පත්වෙන්න පුළුවන් නම් එය තමයි ඒකායන අරමුණ විය යුත්තේ. ඒ සඳහා නැවත වරක් අර කාරණා දෙක බලපානවා. මොනවද? කර්මය සහ උත්සාහය කියන හේතු දෙක. කර්මය බලවත් නැත්නම් උත්සාහය තිබුණත් ඒ ප්‍රතිඵල උපදවා ගන්න බෑ. ඒ වගේම තමයි කර්මය තමන්ගේ බලවත්ව තිබුණත් උත්සාහය නැත්නම් ඒ ප්‍රතිඵලය උපදවා ගන්නට පුළුවන් කමක් නෑ. ඒ නිසා අවම්ම වශයෙන් මේ ජීවිත කාලය තුළ තමන්ගේ හදවතේ තුනුරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාවක් දියුණු කර ගැනීම, ශක්තිමත් කර ගැනීම, බලවත් කර ගැනීම තමන්ගේ ආධ්‍යාත්මික අරමුණ, ආධ්‍යාත්මික ඉලක්කය බවට පත්විය යුතුයි. මුලින්ම ශ්‍රද්ධාව කියන්නේ හිතේ ලක්ෂණයක්. මේ ශ්‍රද්ධාව දියුණුනහම ඒකට කියනවා සද්ධා බල. ශ්‍රද්ධාව අපේ ශරීරය තුළ, අපේ මනස තුළ ජවයක් විදියට, බලයක් විදියට දියුණු කරන්න පුළුවන්. ඊළඟට කියනවා සද්ධා ධන. අපි දන්නවා ධනයකින් අපිට වෙන්නේ ආරක්ෂාව, පහසුව, යහපත සැලසීම. තමන් සතුව පිරිසිදු උපදවා ගත්ත ධනයක් තියෙනම් ඒකින් ආරක්ෂාව සැපයෙනවා. ඒ වගේම තමයි යහපත සැලසෙනවා. තවත් තමන්ට අභිවෘද්ධිදායක දේ උදා කරගන්න පුළුවන්. ඒ වගේමයි ශ්‍රද්ධාව බලයක් විදියට, ශ්‍රද්ධාව ධනයක් විදියට ශක්තිමත් කර ගැනීමෙන් තමන්ට ඒ තුළින් ඉතාමත් උතුම් ඵල නෙලා ගන්න පුළුවන්. ඊළඟට ශ්‍රද්ධාව තවත් දියුණුනහම ඒක පැහැදිලි කරන්න පින්තුනි සද්ධා ඉන්ද්‍රිය විදියට. අපේ තියෙනවා ඇඟේ ඉන්ද්‍රියන්, හදවත, පෙනහලු, වකුගඩු, මොළය আদি මේ ඉන්ද්‍රියන් තියෙනවා. මේ වගේ භෞතික ශරීරයක් නැති ඉන්ද්‍රියක් අපිට පිහිට වෙන, අපට ශක්තිය පිණිස පවතින, අපගේ අභිවෘද්ධිය පිණිස පවතින ඉන්ද්‍රියක් උපදවා ගන්න පුළුවන් සද්ධා නැමැති ඉන්ද්‍රිය. ඒ නිසා
සීල භාවනාවලින් යුක්ත ජීවිතයක් ගත කරන කෙනෙකුගේ උත්සාහය පිළිබිඹු වෙන්නේ, ධෛර්යවන්ත බව පිළිබිඹු වෙන්නේ, මහන්සියේ ප්‍රතිඵල පිළිබිඹු වෙන්නේ මේ විදියට අඩුම තරමින් තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාවන්ත හිතවත් තමන් තුළ ජනිත වෙලා ශක්තිමත් වෙනවා නම් පමණයි. ඊළඟට සාමාන්‍ය ජීවිතේ එදිනෙදා ජීවිතේ උත්සාහවන්ත වීමෙන්, ධෛර්ය සම්පන්න වීමෙන්, දිනපතා නොකඩවා සිද්ධ කිරීමෙන්, දිනපතා අත නොහැර පුරුදු කිරීමෙන් අපි තුළ උපදවා ගන්න පුළුවන් තවත් බලවත් කුසල ශක්තියක් තිබෙනවා. ඉබඳු ඉතාම වැදගත් කුසල ශක්තියක් තමයි කළගුණ සැලකීමේ කතඤ්ඤුතා කියන කුසල ශක්තිය. හිරෝදාවන හැම දිනකම, හිරෝදාවන මොහොතේදී මෙතෙක් මේ මොහොත දක්වා අද දවස වනතුරු තමන්ට උදව් කළ, උපකාර කළ, පිහිට වුණු ශක්තියක් වුණු, ආහාර දුන්, හැදූ වැඩූ, මඟ පෙන්නු සියලුම දෙනා සිහිපත් කරලා උදෑසන කළගුණ හැඟීමෙන් පිරුණු හිතින් ඒ හැම දෙනාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කොට යහපත ප්‍රාර්ථනා කිරීම. නැවත වරක් දවස අවසන් වෙනකොට ශ්‍රද්ධාවන්ත ගුණවත් බෞද්ධයෙකුට කරන්න පුළුවන් දේ තමයි දවස අවසන් වුණාම මම මේ ගත කරපු පැය 24 ඇතුළු වර්තමානයේ දක්වා මාව මෙලවට බිහි කළ, මගේ පණ ආරක්ෂා කළ, තමන්ට පිහිට වුණු ශක්තියක් වුණු, ඇහැට පෙනෙන ඇහැට නොපෙනෙන, තමන් දන්න තමන් නොදන්න, තමන්ට වැටහීමක් තියෙන වැටහීමක් නැති මනුස්ස ලෝකේ සියලු දෙනා, දෙවි බඹුන් වේ නම් ඒ සියලු දෙනා, මේ මහ පොළව, ජලය, වාතය, තුරුලතා ඇතුළු සෑම දෙයකටම අසීමිතව තමන්ගේ කළගුණ දන්නාසිත පැතිරවීම දියුණු කිරීම, කළගුණ සැලකීම දියුණු කිරීමෙන් තමන් තුළ ඉතාමත් බලවත් පුණ්‍ය ශක්තියක් උපදවා ගන්න පුළුවන්. අපේ මේ පාරිශුද්ධ ජීවිතය, සිල් ගන්නා ජීවිතය, සීල භාවනාවෙන් පිරිපුන් වන ජීවිතය අර්ථවත් වෙන්නේ ක්‍රමානුකූලව බලවත් වෙන, ක්‍රමානුකූලව ශක්තිමත් වෙන කළගුණ දන්නා හිතක් තමන්ට උපදවා ගන්න පුළුවන් නම්. ඊටත් වඩා උසස් සිතක් තිබෙනවා පෘථජ්ජන කෙනෙකුට තමන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය සඳහා උපදවාගත හැකි. ඒ සිත තමයි මෛත්‍රී සිත. තමන් තමන් ගැන හිතනවා වගේ, තමන් තමන්ගේ ජීවිතය ගැන හිතනවා වගේ, තමන් තමන්ගේ යහපත ගැන හිතනවා වගේ, තමන් තමන්ගේ පණ ආරක්ෂා කරගන්න හිතනවා වගේ හැකිතා අන් අයගේ හිතවත් අහිතවත්, දන්න නොදන්න, දැකලා තියෙන දැකලා නැති, ළඟ වෙසෙන දුර වෙසෙන මේ සියලුම පණ තියෙන ජීවත් වෙන හැම කෙනෙකුටම යහපත, ශාන්තිය, වාසනාව, අභිවෘද්ධිය පිරිසිදු සිතින් ප්‍රාර්ථනා කිරීම. තමන්ට ප්‍රතිඵලයක් අපේක්ෂා නොකර අනිත් සියලු දෙනාටම අසීමිතව යහපත ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ පිරිසිදු සිතටයි අපි කියන්නේ මෛත්‍රී සිත කියලා. එතකොට අපේ කුසල ශක්තිය අපිව බලගන්වන, ශක්තිමත් කරන, වාසනාවන්ත සත්ත්වයට පත් කරන පින් බලයෙන්, කුසල් බලයෙන්, ආධ්‍යාත්මික බලයෙන් පොහොසත් කරන පුණ්‍ය ශක්තිය සිල් සමාදන් වීම තුළින් උපදවා ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නැමැති ගුණය, කළගුණ සැලකීමේ ගුණය, ලෝකේ සියලු දෙනාටම මෙත්සිත දියුණු කිරීමේ ගුණය වැනි ශක්තියින් අප තුළ දියුණු කරගන්න පුළුවන් නම් පමණ. ඒවා යහපත්, පිරිසිදු, වාසනාවන්ත, බලවත් කුසල ශක්තියින් බවට පත්වෙනවා වගේම ඒවා දියුණු කරගන්න පුළුවන් ඇසීමෙන් පමණක් නෙමේ, කියවීමෙන් පමණක් නෙමේ, ඒව සාදුකාර දීලා සතුටු වීමෙන් පමණක් නෙමේ, ඒවා තමන් තුළ දියුණු කරගන්න උත්සාහවන්ත වීමෙන්, අදිෂ්ඨානයක් ඇති කර ගැනීමෙන්, ඒ අදිෂ්ඨානය ප්‍රතිඵල ගෙන දෙන තුරුම අඛණ්ඩව උත්සාහවන්ත වීමෙන්.
ඒ නිසා මේ ධර්ම දේශනාවේ අපිට ජීවිතයට කියලා දෙන ඉතාම වැදගත් කාරණය, ජීවිතයේ යහපතට හේතු වන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පිරිසිදු කර්ම ශක්තිය. දෙවෙනි එක යහපත් උත්සාහය. හොඳ දේ කරන්න නිරන්තරයෙන් නිතිපතා පසුබට නොවි උත්සාහවන්ත වී. මේ දෙක තුලින්මයි කෙනෙකුට තමන්ගේ ජීවිතය යහපත් උතුම් පිරිසිදු ආර්ය තත්වයට පත් කරගැනීමේ වාසනාව උදා කරගන්නට පුළුවන් වෙන්නේ. අද උතුම් වූ දුරුතුපුර පසළොස්වක් පෝ දින පෙහෙවස් සමාදන් වීමෙන්, පුණ්‍ය කටයුතු වල යෙදීමෙන්, විවිධාකාරයෙන් චිත්ත පාරිශුද්ධිය දියුණු කර ගැනීමට කටයුතු කිරීමෙන්, මේ මොහොතේදී උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් උපදවාගත් කුසල පුණ්‍ය ආධ්‍යාත්මික ගුණ ශක්තියින් හේතුවෙන් අදහම් අගුණ අකුසල් අපල දුරු වී සදහම් සුගුණ කුසල් පුණ්‍යාධ්‍යාත්මික ශක්තියින් දියුණු වී මෙලව යහපත පරලොව යහපත කෙලවර ශාන්ත ලෝකෝත්තර උතුම් නිර්වාණ ධර්මාවබෝධයේ පිණසම සියලු දෙවියන්ටත් සියලු මියගිය ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. මා සමගම උතුම් වූ විභීෂණ දෙවියන්, උතුම් වූ මණියක්කක දෙවියන්, මේ විශ්වය තුල මේ පින් සතුටු වන සියලු දෙවියන්, අපගේ ඉෂ්ට ආරක්ෂක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ සියලුම දෙවියන්ට සියලු යහපත, සියලු ශාන්තිය, ආධ්‍යාත්මික සුගතිය පිණසම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එත්තාවතාච අම්හිහි සම්භතං පුඤ්ඤ සංපදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දෙමව්පියන් මියගිය සියලු දෙනා ඇතුළු වර්ග පරම්පරාවේ සියලු දෙනාට යහපත පිණිසත් ඔබ අපනමින් මියගිය මේ විහාර පරපුරේ පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන කොට මේ පින් අනුමෝදන් වන සියලු දෙනාටත් ශාන්ත නිවන් සුව පිණසම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු. අතිගෞරවනීය ගුරුදේවෝත්තම නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ පින්කම් වලට සම්බන්ධ වන, දායක වන, මේ පින්කම් සතුට වන හැම දෙනාමත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ කාර්ය මණ්ඩලය, ඒ වගේම ගුවන් විදුලිය හරහා මේ පින්කමට සම්බන්ධ වෙන හැම දෙනාටත් මේ උතුම් පින් බලයෙන් සියලු යහපත, ශාන්තිය, වාසනාව, අභිවෘද්ධිය සැලසේවා. ග්‍රහාපල උපද්‍රව දෝෂාන්ධකාරයන් දූරීභූත වේවා. නිරෝගී සුව දීර්ඝායු සම්පත් සැලසේවා. මෙලව සීල සැපත්, පරලොව සීල සැපත්, ශාන්ත නිවන් සුව පිණිස සියලු දෙවියන්ටත් සියලු සත්වයන්ටත් මේ පින් හේතු වාසනා වේවා. ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වනට දුනු යතිවරයන් වහන්සේ ශ්‍රී කල්යාණී රාජමහා විහාරාධිකාරී, කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජනීය දිනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී කල්යාණී රාජමහා විහාරත්‍රය පිළිබඳව සිදුහන් කිරීමේදී මේ විහාරය ඓතිහාසික ශ්‍රී විභූතිය සමග ශ්‍රී ලංකාවේ මේ පුණ්‍ය භූමිය අතරින් සොළොස්ම ස්ථාන අතරින් අති පූජනීය පුණ්‍ය භූමියක් විදිහට අපට හඳුන්වා දීමේ හැකියාව ලැබෙනවා. අද පූජා සදහම් වන්දනාව සජීව ලෙස ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුවේ පින්වර දායකත්වයෙන් සේගෙනීමේදී මේ සියලු කාර්යයන් අප සිහිපත් කරද්දී වර්ෂයේ